නැත්තම් මේ බිත්ති වලට වතුර වදිනවා. බිත්ති වලට දීර්ඝකාලීන වතුර වදිද්දී මෙතන වතුර වැඩිපුර රැඳෙද්දී මේ බිත්ති තෙත් වෙනවා. ගේ ඇතුළට ඒක උල්දිය විදිහට බලපානවා. ඒකින්ද අපි ඒක ආරක්ෂාවට මෙතන පේමන්ට් එකක් යොදනවා කියලා කියනවා. හරි. අපි එළියෙන් දානවා කොන්ක්‍රීට් තීරුවක්. අඩි 3ක් විතර පළල්. හරි. ඔන්න ගාන. හදන්න. සුමටාන තලයක තොරණේ G sin θ. එච්චරයි. සුමටාන තලයක තොරණේ G sin θ. තලය රළු වුණොත් තමයි ඒ බලපාන ප්‍රතිරෝධී බලපො බාහිර බලයක් එදුනොත් තමයි ඒ බලපාන බලත් ප්‍රයෝගී කරගෙන ඔබට සිද්ධ වෙනවා අලුත් තොරණේ හොයන්න බල ලකුණු කරනවා. සමානයි. ඒ පැත්තට පුතේ තොරණයක් නැහැනේ දැන්. මෙයා මෙහෙට හෝ මෙහෙට තොරණේ වුණාට උඩාතට තොරණයක් නැහැනේ. ඒ නිසා උඩර බල පල්ලෙහාට බලට සමානයි. R සමානයි 6j cos 30 ධන 40 මූල 3 sin 30. පන්තුව කාපිතය කියලා ඔබ හිතන්නේ කොමක්ද? සමහරු කියනවා පන්තුව කැඩිල්ල කියලා. පන්තුවකට පුතේ ආතති ගන්න හැකියි. පන්තුවකට ආතති ගන්න පුළුවන්. හැබැයි සම්පීඩන ගන්න නැහැ. ඔබට ආතතියක් ගන්න පුළුවන්. පන්තුවකින් එල්ලන්න පුළුවන්. හැබැයි බෝතලේ මට මේ තන්තුවට තියන්න බෑ. පන්තුව අපි යොදා ගන්න පුතේ වස්තු එකිනෙකට බන්ධලා තියන්න. වෙන් වෙන අය බන්ධලා තියන්නයි ලනු පාවිච්චි කරන්නේ. තන්තුවට ගැට ගහපු කෙනා වැටෙන්නේ නැතුව තියෙන පුතේ තන්තුවෙන් මෙයා මත මේ විදිහට ඇති කරන බලය නිසා. පුතේ අපි මේකේදී සලකන්නේ සැහැල්ලු තන්තු. අත් මහ පොළවෙන් දරා ගන්න. හරි. අවසානයේ ප්‍රක්ෂේපණයේ වෙලා ඇවිල්ලා ඇවිල්ලා අවසානයේ සියල්ල මහ පොළවෙන් දරා ගන්නවා. හරි. මහ පොළවෙන් දරා ගන්න පුළුවන් විදිහට ඉදිකිරීමක් කරන්න තමයි ඔය මැච් කරන ළමයි මේ ඉගෙන ගන්න. මේ බලය බාහිර බලයක් කෙනෙක් කාටද? ස්කන්ධයට මේක ආධාරකයට. මොකක්ද තන්තු කාත්‍යය? තන්තුවට සම්බන්ධ හරි. තන්තුවට සම්බන්ධ බාහිර වස්තු මත ඇතින බාහිර බලය හෙවත් තන්තුව තුළ ගොඩනැගෙන අභ්‍යන්තර බලය. මේ දෙන්නම යන්නේ එකම තොරණයෙන්ද වෙනස් තොරණයෙන්ද? දෙන්නම යන්නේ එකම තොරණයෙන්. දුන්නා කවර් පටියක් දැම්මොත් එකම තොරණයෙන්ද යන්නේ? නෑ. මේ දෙන්න එකම තොරණේ යන්නේ තන්තුව අවිතන් නිසා. පුතේ ෆිසික්ස් ඉගෙන ගන්නවා කියන්නේ හේතු සහිතව ඉගෙන ගන්න ඕනේ. නිකං කටපාඩම් කරන්න ගණන් ටිකක් හදලා කියලා භෞතික විද්‍යාව ඉගෙන ගැනීමක් වෙන්නේ නැහැ. මේ මෑත කාලේ මේ පන්තියට ආව බහුතරය ළමයි ෆිසික්ස් ඉගෙන ගන්න try කරලා තියෙන ඉස්සරහම. ඒක තමයි ඔය ගොඩක් අර්බුදයට හේතුව. තන්තුව සැහැල්ලු නිසා මේ තන්තුවේ සෑම තැනකම ආතතිය හා සමානයි. එකට ඊ දෙකට සමානද අසමානද? අසමානයි. අසමාන වෙන හේතුව?
තයි කිලෝ ගෑම් පස් අන්වස්තුව චලන වෙන වෙනම සංතුලිත වෙලා තියෙනවා නේ ආ කියන්නේ කිලෝ 6 කිලෝ ගෑම් වස්තුව චලන වෙන වෙනම ස්කන්ධය කිලෝ ගෑම් 6 තරණය වෙන්න නම් අසන්තුලිත බලයක් තියෙන්න ඕනේ 100 එක T එකට සමානව මොකද වෙන්නේ සන්දේ මාසන්තුලිත බලයක් නැති වෙනවා හරි මයික් එක ගන්න